සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ ජීවිතයේ තුල සමහර දවස් දැනෙනවා මට නම් පුංචි සහනයක් ඕනේ කියලා පොඩි නිවාඩුවක් ඕනේ කියලා දැන් හරි මහන්සි කියලා දැනෙනවා මේ මහන්සි කියලා දැනෙන මොහොතක් එනවනේ ශරීරයට ඒ මහන්සි කියලා දැනෙන මොහොතේදී ඒ තෙහෙට්ටුව ඒ විඩාව නිවා ගන්න පුංචි විවේකයක් අනිවාර්යෙන්ම ගන්නට ඕනේ මොකද ශරීරයේ සිග්නල් එකක් දෙනවා බඩගින්නත් ඒ වගේම තමයි බඩගින්නක් දෙනවා නමුත් අපි ගොඩක් වෙලාවට රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔළුවට දාගෙන තියෙනවා වැඩ ටික ඉවර වෙලා මං කන්නම් කියලා ඒ නිසා කෑම කන්න පරක්කු වෙනවා ඊට පස්සේ කියනවා දැන් නම් රෑ බෝත් වෙලානේ රෑට මේක පාටම කනවා ඒක බීලා ඉන්නවා එතකොට අපි දන්නේම නැතුව එක කෑම වේලක් අපි ස්කිප් කරලා දාලා හිතලම් මේ මොහොතේදී වැඩ කියලා විවේකයත් එහෙමම තමයි මේ කොහොම කරලා කොහොම හරි විවේකයක් ගන්නම්කො කියන මානසිකත්වයේ තියෙනවා ඒ විවේකයේ ඕන වෙනවට තමයි විවේකේ ඕනේ කෑම ටික ඕන වෙනවට තමයි කෑම ඕනේ දැන් යාඥා කරන්න ඕන වෙනවට තමයි යාඥා කරන්නට ඕනේ එස දැන් කියනවා ඔක්කොම වැඩ ඉවර වෙලා මම දැන් යාඥා කරන්න දැන් ඔක්කොම වැඩ ඉවර වෙලා මම වයිෆ්ට කතා කරන්න ඔක්කොම වැඩ ඉවර වෙලා මම මේ හස්බන්ඩ්ට කතා කරන්න දරුවන්ට කතා කරන්න එසම් මේ තාත්තේ පුතේ දුවේ සමහර වෙලාවට වයිෆ්ට ඒ වෙලාවේ කතා කරන්න ඕන වුණේ හස්බන්ඩ්ට ඒ වෙලාවේ කතා කරන්න ඕන වුණේ දැන් ඒක අවස්ථාව අපි අහිමි කරලා දානවා ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි ඒසොබේ ජීවිතයේ තුල රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ මේ මානසිකත්වය හැමදාම තියාගන්න කල යුතු දේ කල යුතු ආකාරයට ඒ මොහොතේදී කරන්න ඕනයි කියන මානසිකත්වයක් තියාගන්න එදාට ඔබේ ජීවිතේ සාර්ථකයි එදාට ඔබේ ජීවිතයේ තුල අනිත් අය හිතන පතන දේවල්ත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් එinsa ඔබේ මගේ ජීවිතයේ මේ සම්බන්ධතාවයේ පවත්වගෙන යන්න වැඩ කටයුතු වල සාර්ථකත්වයක් ඇති කරගන්න තවත් දවසක වැඩ කරන්න ආසාවක් ඇති කරගන්න මේ මොදි ඔබට බඩ සිදු වෙනවා දැන් හෙම්බත් වෙන්නම දෙයක් කරාට පස්සේ ඊළඟ දවසේක කරන්න තරම් සිතුවිල්ලක් නැහැ එinsa මේ මොහොතේදී හෙම්බත් වෙන්න එපා නිරන්තරයෙන්ම අවශ්‍ය මොහොතේදී ඒ විවේකයේ ගන්න ඒ විවේකයේ ගත්ත ගාම මොකද වෙන්නේ ඉස්සර කරාටත් වඩා හොඳට කරන්නට පුළුවන් වෙනවා ඒස ඔබ දන්නවනේ කතාවක් තියෙනවා මේ දර පලනකෙන් දෙන්නෙක් අරගෙන අරගත්තම එක්කෙනෙක් එක දිගටම ඒ දර පලාගෙන පලාගෙන යනවා අනිත් එක්කෙනා ටික වෙලාවක් දර පලනවා ආයෙත් ගිහලා ඉඳ ගන්නවා තේ එකක් බොනවා ආයෙත් ඔහුගේ මේ මොහොතේදී කියත නැත්නම් මේ මොහොතේ ඒ අවශ්‍ය කරන්නා වූ පොරව මුවත් තියා ගන්නවා ආයෙත් ඇවිල්ලා ආයෙත් කපනවා දැන් අර මිනිස්සයා කියන අයියෝ මේ මිනිස්සයා හැම වෙලාවෙම නිවාඩු අරගෙන නිවාඩු අරගෙන විවේකීව තමයි මේ වැඩේ ගන්න මම නම් එහෙම නැහැ උදේ ඉඳලා හන්දෑ වෙනකම් පටන් ගත්ත වැඩේ කරගෙනම යනවායි කියලා හැබැයි හන්දෑ වෙනකොට නේ ගොඩවල් දෙක බලපුවාම අර විවේකේ අරගෙන කරපු කෙනාගේ ගොඩ වැඩි. ඇයි ඒ? ඔහුට පුළුවන් වුණා ශක්තිය ආය ලබා ගන්න. ඔහුට පුළුවන් වුණා තේ ටිකක් බොන්න. ඔහුට පුළුවන් කොමත් තිබුණා පොරව මුවත් තියා ගන්න. මේ හැම දෙයක්ම කරගන්න පුළුවන්කමක් තිබුණා. ඒ නිසා රත්තරන් පුතේ දුවේ අම්මේ තාත්තේ අපේ ජීවිතවලට මේක අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ සත්තුන් අරගෙන බලන්න සත්තු කොච්චර විවේක ගන්නවද කියලා දුවලා 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 දඟලලා හැම වෙලාවෙම දුවන්නේ නැහැ ඊට පස්සේ පැත්තකට වෙලා ඔහි ඉන්න පුත් මානසයාගේ ජීවිතයේ තුල මේ පැත්තකට වෙලා ඉඳීම හරිම අමාරු දෙයක් හැම වෙලාවෙම මොනවරි කරන්නට ඕනේ ඒ නිසා අද ඇල්කොහොලික්ස්ලා නෙමේ ඉන්නේ අද ඉන්නේ වර්කොහොලික්ස්ලා ඒ නිසා මේ තාත්තේ පුතේ දුවේ ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න ඔබට සාර්ථක ජීවිතයක් ගත කරන්න දේව ශක්තිය ලැබේවි දිවිඳුන් තුල නිවාඩුව ගත කරන්න ජේසු